বিতিতুন বাতাকুন গেউনা ইতিবন কবিয়ে এতুলিং লাবুনি අප සැම දෙනටම සවිය ඔපවත් කළා හැකි විදියට යන දිවිය ඔතවමි මෙතනදී කවියට රණගවිය විසිතුන් වසක් ගෙවිලත් මෙම කවි මඩුව අතමෙක් අසති අද එය නැතිවුන නඩුව පවතී සැම දෙනගේ සිත තුළ ගඩු ගුඩුව ඔබ හැර කාට කියමිද මෙම අවනඩුව පහනම් කරපු දාතිට කවි මඩුව අපි හදවත දැමුණි ගින්දරටත් වැඩිය ලිපි අද පිළිසඳර ගඩු නැතුවම කෙරුණි ඔපේ ඊළඟ නවම් මාසෙදී මල්ක පුළු පිපි කිපිරිසත් යගිය ගිය තැන කෙරපු සටන් විසුන්තර මොටද මේ පිළිබඳ මෙතන සිටන් මුරවැසි හේන හොඳ කවියකි ඇද උකොටන් සන්තෝසයෙන් මතු පියවර ගනිමු පටන් හදවත ඇතුළේ ඇදකුද කිසි විටක නැති සෙසු ලෝකයට නව මිහිරෙන් කවන කිති බලවේගයක් හමුවේදී නොවන ගැති ලොව රසවත් කළෝ ඉපදුන කවියෝ වෙති අලුයම පිබිද මෙහි අප ආනමුදු දුරක් පැමිණිය ගමනේ ඇත සතුටක මුහුණුවරක් නිදහස් වුණාද හිත තුළ තිබුණ බරක් කවියට හෙට පටන් පායයි නවමු ඉරක් අවුරුත් කැමැති පීව
ජීවන කවියේ දාලෙට කවියට කවිය දුන්නා රසය ගානට ඒ පිළිබඳව වැඩි දුර යමක් කීමට ඇරයුම අනුව ආවෙමි රුණු සේවෙට කවියා ආදරණීය කවියා මුරවැසියනේ අවුරුදු විසි තුනක් යුතුකම කෙරුවානේ තව විය යුතු යමක් වේ නම් අප ගානේ අද සිට යලිත් යොමු කරවමු අවදානේ පිරිතක් සිටිති මෙයටම සිය නුවක් මෙයටම කළ නුවන් යොමු වැඩසටහන නැවත එහෙනම් අරන් යමු අධ්‍යක්ෂකතුමනි අප වෙත සවන් නැමු කවියට කවිය යලි එහෙනම් පටන් ගමු සුන්දරුණු සේවනම් සඳල්ලට පියවර තබුවේ සිරිසර සවිතුරුල් කොට යුහුනාගද දිනේ පිට සහ ඇතුල් ගැට සෙත්මල් වසීවා ඔබ සහ සියල්ලට ඉටු වෙන දිනය එන තෙක් දින ගණින්නෙමි පටු අද හසක් නොව එහි පිය මනින්නෙමි කොටු නොම වෙන්න දස අතට කවි අරන් යමි දුටු දිනේම ඔබ හට සුබ පතන්නෙමි එම් රුණු සේවය නම් අඹ අත්තේ පැනීයුත උරන්නට රට පුරුදුව ඇත්තේ කලකට පසුව ආවෙමු මාතර පැත්තේ අපි කවි කිවිඳියෝ වෙති එක මල්ලත්තේ මමත් එකක් කියන්න අවියා තරම් බලගතු වෙකු නොමැත නොවේ කවි අසිපතෙන් සිඳ ලිය හැක විවිධ යවේ එකමුතු වුනොත් කවියන් නිසි වැටහමුවේ මිනිසුන් විඳින දුක ටිකකටවත් අඩුවේ කිවිඳියකගේ නිවහන තුල ඒ මැතිඳුගේ දිවි ගෙවේ කිසිම ඇදක් නොමැත මෙහිදී හිටිවන පැවසුව කවේ ඒ ගැන හිතනා අතරදී කිසිවක් මතකයේ මැවේ
හඳුන් කූරු ළඟ තිබුණම පොල්ිරටුත් සුවඳ වේ. හටන් කිවිඳු හටන්ගල කිව්දේ පිළිබඳ මගේ හිත නැවේ. කිවිඳියකගේ මහත්ත යළු හස රැලි පෙන් වයිමු වේ. ඒ හින්දයි අද මෙතනදී අප සමගින් හමු වේ. පූර්වේ පින නොමැති අයට එවැනි අය හමු නොවේ. අද දවසේදී මෙහි පැමුණු කවි කිවිඳියෝ සමදෙනා ආදරයෙන් මේ මොහොතේදී ඒ වෙනුවෙන් පිළිගෙනා දේශනයක් දී පළමුව අප වෙනුවෙන් සැරසුණා. කළු ගල්ලුව මැණික් අතර මැණිකක් ලෙස පෙරළුණා. හිටිවන කවි කලාවක් ය කරන්න බැරි කොපි. හරියට මල් වෙඩිල්ල මෙනි උඩ අහසක පිපි. වැඩසටහන පෙරමුණටම ගන්නට නම් අපි කවි බැරි නම් අමුක ඩුමුක නටවමුකෝ අපි නටවමුකෝ රැපි. හිටීවන කවිය රැකගන්නට කලක සිට දෙහෙසුණු අයුරු මට මතකයි අපගේ රට. ඔබ ගරු කළා අද එවැනි කවියෙකුට සතුටක් ඇති වුණා මුල්වර දකින විට. වයසින් අඩු වුණත් දැනුමින් පැසුණු හිසක් ඇත එතුමන්ට ඒ බව කරගතිමු පසක්. මතු කරනවා විනාමේ ලෙස මිහිරි රසක් නැතිලිනයට දෙන්නට කවි තිලිනෙට දෙන්න කිසිවක් නැහැ කවිම මිසක්. අංජක් සකතුමා කවියට බැඳුණු සිත යලි කවි මඩුව අරඹන්නට දරන තැත. ඔබ මේ වෙලේ දක්වන මුත් විවිධ මත පිට කසනවට ඒ මැතිඳුන් කැමති නැත. කවියට ඕමනාවන්නේ බැදීමත් අතබුත් තියක් රස පදයක් ඇදීමක්. අප මෙහි කළේ අඩුවක් පිරිමැසීමක් කෙරුවක් මොකද අද ඔබේ පිට කැසීමක්. අඩුවක් නොකර අපගෙන් යලි
නැවතත් කවිය මෙහි කළ යුතුම අභිෂේක අමතර අදහසක් ඇර ඉවතැක රයි වූ දුන්නනම් ලස්සන නොවමික කවියා කලාකරුවා යන මිනිසාට ලොව නතු කළ හැකිය බැලුවොත් එක රැට පොතන ගිය මුත් රස දේට ලොව තෝනක් ය එල ලොව තෝනක් ය මේ කවිකම නැති දාට රට පිළිගෙන තිබේ එය ඔබ නොකීවත් කවියා හට හිමිය පිවිතුරු හිනාවත් මතුවට වන නිසා කළ යුතු වතාවත් මටකම් නොමැත තුන් වේලක් නොකෑවත් මේ විදියටම යලි දවසක එකතු වෙමු සුපුරුදු විලස දෙන සාහිත රසය බොමු නිතත් දිනට පෙර දිනයි එකතු වෙමු සමටම තුති උදමු එහෙනම් විතිර යමු අපි එකම් බුහුණ නැත්නම් ඔබ කවුරුත් බුහුණ සේවය අලුත් නායකයන් බුහුණ විදියට දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ආව කවි මඩුව වැඩසටහන් කවියට කවි වැඩසටහන් කවි කියපු වැඩසටහන් කවින්ගේ හැඟීම් ප්‍රකාශ කරගත්තු වටේ දුටේ දේවල් කතා කර ඒවා කවියෙන් කියපු වැඩසටහන් කෙටි කාලයකට අපි නවතන්න සිදු වුණා විවිධ ප්‍රශ්නට යට නිරාකරණය කරගන්න වුණ නිසා නමුත් අපි තීරණය කරා යුතුයවක් කවියුත් එක්ක කතා කරලා ඉදිරියේදී කොහොමද මේ වැඩසටහන පවත්වන්නේ කියලා ඒ අනුව පෙබරවාරි 3 වෙනිදා නිදහස් දින කලින් දවසේ රුහුණු සේවයට රුහුණු සේවය ආරම්භ කළ අවුරුදු 44ක් පිරෙන දවසේදී යුතුයවක් ඔබට මේ වැඩසටහන ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා අහන්න FM රුහුණ ඒ වගේම අපේ YouTube සමාජ මාධ්‍ය ඔස්සේ අපිත් එක්ක එකතු වෙන්න ඉස්සරහට ආරාධනා කරනවා. ඔබේ අදහස් කියන්න අලුත් කවි කියන දෙයන්ට අපි ආරාධනා කරනවා. අපිත් එක්ක එකතු වෙන්න. කවි කියන්න. කවි කියන හරිම ලස්සන දෙයක්. හරිම හැඟීම්බර දෙයක්. බොහොම අර්ථවත් දෙයක්. කවි කියන්න. අපිත් එක්ක කවි ගයන්න අපිත් එක්ක එකතු වෙන්න. ඔබතුමාට බොහොම ඉතුතු වෙන්න මන්ත වෙනවා. අපේ සිංහල හිටවන කවිය වෙනුවෙන් මේ දීලා තිබුණ පැය ඒක මේ මෙම කාර්ය මණ්ඩලය හෝ වෙනත් කෙනෙකුගේ වරදක් නෙමෙයි. ඒක රටේ තිබෙන නොඑක් තත්ත්වයන් මත කෙටි කාලයකට අත්හිටවා තිබුණා. අද අපට අධ්‍යක්ෂතුමා පොරොන්දු වුණා නැවත පෙබරවාරි 3 වෙනිදා මේ ආයතනයේට අවුරුදු 44ක් පිරෙන මොහොතේ නැවත ඒ සෙනසුරාදා ඉඳන් කවි මඩුව නැවත කෙරෙන බවට ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපේ සියලුම කවියෙන් වෙනුවෙන් කවි සංවිධාන වෙනුවෙන් ඔබතුමා කරපු මෙහෙවරට අපි පෙබරවාරි 3 වෙනිදා ඉඳන් ආපහු එකතු වෙමු කියලා මම ඉල්ලා සිටිනවා.